පොකුර ඉතින් එහාට ගියාට පස්සේ වැලිසර නාවික හමුදා කඳවුරේ රෝගී පොකුර අවස්ථාවේදී මෙතරම් වේගයකින් රෝගය ව්‍යාප්ත වීමක් සමාජය තුළ දකින්න ලැබුණ නැහැ. මේ මිනුවන්ගොඩ රෝගීන් එක්කෙනා දෙන්නා මුලින් වාර්තා වෙලා ඊට පස්සේ රෝගය ව්‍යාප්ත වෙන අවස්ථාවේදී අපි වෛරස වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු, ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ඒ අතරේ කතා බහ කිරීමේදී ඒ අතරේ සාකච්ඡා කිරීමේදී එළිදරව් වෙච්ච කාරණේ තමයි මේ යම් වෙනසක් මෙතන වෙනසකට භාජනය වෙලා තියෙනවායි කියන කාරණේ. ඉතින් විශේෂයෙන්ම මුල් අවස්ථාවේදී නිරීක්ෂණය කළේ මේ රෝගීන්ගේ ජෛව පටල පරීක්ෂා කිරීමේදී වෛරස් සාන්ද්‍රණයේ ඉතා අධික සාන්ද්‍රණයක් අපි බහුතරයක් සාම්පල් වල දැක්කා. දැන් මේක වෙනස් තත්ත්වයක්. දැන් අපි කන්දකාඩුවේදී බලනකොට වෛරස් සාන්ද්‍රණය මෙච්චර තිබුණ නැහැ. වැලිසර නාවික හමුදා කඳවුරේදී බලනකොට මෙහෙම තිබුණ නැහැ. රෝග ලක්ෂණ නොමැතිව වාර්තා වෙච්ච අයගේ වෛරස් සාන්ද්‍රණය ඉතාම වැට උඩ තිබුණේ. මේ අවස්ථාවේදී ඇසිම්ප්ටොමැටික් අයගේ පවත අධික වෛරස් සාන්ද්‍රණයක් තියෙනවායි කියන එක තමයි අපි ඔක්තෝබර් මාසේ මුල් සතියේ වෙනකොටම නිරීක්ෂණය කළේ. මේ වෛරස් සාන්ද්‍රණය අධික වීමත් එක්ක වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වෙච්ච කාරණේ තමයි යම් කිසි කෙනෙක්ගේ ඇඟ ඇතුලේ වෛරස් සාන්ද්‍රණය වැඩි නම් එයා හරහා රෝගය සමාජයට ව්‍යාප්ත වීම ඉතා වේගෙන් සිද්ධ වෙනවා කියන කාරණේ. ඒ වෛරස් සාන්ද්‍රණය ඇඟේ වැඩියෙන් තියෙන කෙනෙක්ගේ වැඩි පිරිසකට රෝගය ව්‍යාප්ත වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියන එක තමයි වෛද්‍ය විද්‍යාත්මක සත්‍ය. ඒක තමයි දැන් සිද්ධ වෙමින් තියෙන්නේ. මේකට හේතු කිහිපයක් වෙන්න පුළුවන්. එකක් තමයි අපි වෛරස් සාන්ද්‍රණය වැඩි අවස්ථාවේදී එහෙම නැත්නම් රෝගී මුල් අවස්ථාවේදීම අපි රෝගීන් අඳුරගත්තොත් එහෙම ඒ අවස්ථාවේදී වෛරස් සාන්ද්‍රණය වැඩි. පහු වෙලා රෝගී අඳුර ගන්නකොට වෛරස් සාන්ද්‍රණය ඒකට උඩට ගිහිල්ලා පහළට ඇවිල්ලා තියෙනවා. නමුත් මෙතෙන්දී අපි රෝගියේ මුල්ම අවස්ථාවේදීම අපි ඉක්මනටම රෝගීන් අල්ල ගන්නවා නම් වෛරස් සාන්ද්‍රණය වැඩි අවස්ථාවෙත් තමයි වෙන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි මෙච්චර දවසක් ලංකාවේ තිබිච්ච වෛරස් එකේ මොකක් හරි වෙනසක් සිද්ධ වුණාද කියන කාරණේ. ඒතොර ඒක ආකාර දෙකකට වෙන්න පුළුවන්. තිබිච්ච වෛරසෙම යම් විකෘතියකට එහෙම නැත්නම් වෙනස් වීමකට භාජනය වුණාද? එහෙම නැත්නම් ලංකාවේ මෙතෙක් තිබුණු වෛරස් ප්‍රභේදයේ වෙනුවට වෙනත් විදේශ රටක තිබිච්ච වෛරස් ප්‍රභේදයක් රට ඇතුළට ආවද කියන කාරණේ. දැන් මේක මොකද්ද ජනතාවට තියෙන වැදගත්කම? අපි මුල් අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙච්ච නැති විදිහේ වෙනසක් එක්ක තමයි දැන් අපි රෝගයට මුහුණ දෙමින් ඉන්නේ. ඒ නිසා තමයි එදාට වඩා අද ජනතාව පරිස්සම් විය යුත්තේ. අද ඊය වගේ දෙතුන් ගුණයක අවදානමක් මතුවලා තිනවා. ඒ නිසා දෙතුන් ගුණයකින් වැඩිපුර අපි පරිස්සම් වෙන්න සිද්ධ වෙලා තිනවා. තව වෛරස් සාන්ද්‍රණය වැඩි වෙලා තිබීම හරහා එහෙනම් මරණ ගානත් වැඩි වේද? එව නැත්තම් වෛරසයේ සංකූලතා එන ගාන වෛරසයේ ප්‍රබල බව වැඩි වේද? ඒක අපිට හරියටම කියන්න බෑ. මේ වෛරසය හරහා සංකූලතා එන මැරෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙන්න පුළුවන් කියන එක අනාගතයේ තමයි අපිට ප්‍රායෝගිකව දකින්න ලැබෙන්නේ. දැන්ටත් හැබැයි මරණ ගාන තිබුණාට වඩා වැඩි වෙලා තියෙනවා. ඒතකොට යම් ඉංගියක් පාල කරලා තියෙනවා මේකේ විරුලන්ස් එකත් වැඩිද කියලා. තාම හැබැයි ඒක ඔප්පු වෙලා නැහැ. එනිසා අපි විශේෂයෙන්ම මේ සම්බන්ධ විශේෂඥයන් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් උත් මරණ අපේ ඉස්සරහා ඇවිල්ලා ගොඩ ගැහෙනකන් ඉන්නේ නැතු වහාම කරුණාකරලා මේ සම්බන්ධය අධ්‍යයනය කරලා මේකේ තියෙන අවධානම ජනතාවට කියන්න. රජයට කියන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.